ඕන කියනවා පුතා නෝ කියලා. ඔව් අපිට ඕන කියන ඕන වෙලා තියෙනවා පුතෙක්. මෙතන ඉන්න අම්මලා. ඒ අම්මලාට කන්න දෙන්න පුළුවන්. ඒ අම්මලාට බේත් දෙන්න පුළුවන්. ඒ අම්මලාට ආරක්ෂාව දෙන්න පුළුවන්. පුතෙක් ඕන කර තිබේ. මෙතන ඉන්නවා තරුණියෝ. ඒ තරුණියන්ට රස්සාවක් දෙන්න පුළුවන්. ඒ තරුණියන්ට ආරක්ෂාව දෙන්න පුළුවන්. සහෝදරයෙක් ඕන කර තිබේ. මෙතන ඉන්නවා වැඩිහිටියෝ. ඒ වැඩිහිටියන්ට රැකියාවක් දෙන්න පුළුවන්. ඒ වැඩිහිටියන්ගේ දරුව බලා ගන්න පුළුවන්. ඒ වැඩිහිටියන්ගේ කර්මාන්තය රැක ගන්න පුළුවන්. ඒ වැඩිහිටියන්ට ආරක්ෂාව දෙන්න පුළුවන් පුතෙක් ඕන කර තිබේ. ඒ නිසා ඒ පුතා තමයි අපේ පුතානෝ කියලා බයන දොප්පුඩියක් ගන්න. ඒ පුතා තමයි අපේ පුතානෝ. ඊළඟට කියනවා බස් මෑන් කියනවා, පෑඩ් මෑන් කියනවා. හැබැයි මේවා එකක්වත් අපිට අදාළද? ඈ අපිට වාකර ගැටලුවක් තියනවද? උන්ට ගැටලුවක් ඇති. ඔව් බස් මෑන් තමයි. දැනට බස් 70ක් 80ක් දීලා තියෙනවා. ඒ බස් 70 80 අපේ දරුවෝ පාවිච්චි කරනවා. අපේ ගුරුවරු පාවිච්චි කරනවා. ඉතින් උඹලට පාන්ද? ඔව් බෑඩ් මෑන් තමයි. ඊසරේ ජනාධිපති වෙන දිරුවනම් අපි සනීප ආරක්ෂක උපකරණ අපේ කාන්තාවන්ට දෙනවා කියලා තුමා පොරොන්දු වුණා. අනාගත රජෙකුත් අපි අනිවාර්යෙන් බෑඩ් මෑන් ගෙන් බෑඩ් එක හම්බෙනවා. හොඳට මතක තියාගන්න ඩිල්වෙන සිල්වා, අනුර කුමාර, පුළුවන් නම් උඹලටත් අපි බෑඩ් එකක් අන්දනවා. පුළුවන් නම් උඹලටත් අපි බෑඩ් එකක් අන්දනවා. ඒ නිසා සජිත්ත ගහන හැම මඩක් පිටිපස්සෙම යථාර්ථයක් තියෙනවා. යථාර්ථයක් තියෙන ඇත්තක් තියෙනවා. හැබැයි බස් මෑන් කියන අන්ඩර කියලා අන්ඩර නායකතුමාට බණින අන්ඩර කුමාර කියන්නේ මොකද්ද? ඌ කම්බස් මෑන්. උන් කරා බස් කම්බස් කරපු එක. ට්‍රාන්ස්ෆෝමර් කම්බස් කරපු එක. ඒව තමයි ඒගොල්ලෝ කරුවේ. ඒ නිසා අපි ගිනි තියන අය නෙමෙයි අර හනුමන්තල වගේ. අපි මේ රට හදන පිරිස, මේ රට ඉස්සරහට අරගෙන යන පිරිස තමයි සජිත් ප්‍රේමදාස මැතිතුමත් එක්ක ඉන්නේ. හොඳට මතක තියාගන්න.